Welcome to the fastest and easiest way to learn English, British Way English Academy. ඔබ මොනවද දැන් කරන්නේ? What are you doing now? ඔහොම කවුරු හරි ඔබෙන් ඇහුවහම ඔබට ප්‍රශ්නයක් තියෙයි. මම කොහොමද කියන්නේ මම දැන් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා කියලා. ඇත්තටම කිසියම් වෙලාවක තමන් සිදු කරමින් ඉන්න ක්‍රියාවක් කොහොමද අපි විස්තර කරන්නේ කොහොමද ප්‍රකාශ කරන්නේ කොහොමද අපි තව කෙනෙකුට කියන්නේ කියන එක හරිම වැදගත් ඕනිම භාෂාවක අද අපි අවධානය යොමු කරන්නේ මේ වෙලාවේදී කතා කරන මොහොතේදී මොනවද සිදු කරමින් ඉන්නේ කියලා කියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නයි If I tell it in English, today we are learning how to talk about the action that are happening now at the time of a speaking. For that, we use a particular structure, sentence structure for that. We call it present continuous tense. සිදු වෙමින් පවතින ක්‍රියාවන් විස්තර කරන්න අපි බොහොම ලස්සන වාක්‍ය රටාවක් පාවිච්චි කරනවා ඉංග්‍රීසි භාෂාවේ. අපි ඒකට කියනවා present continuous tense කියලා. පුතාල බලන්න මේ වාක්‍ය රටාව අපි කොහොමද හදන්නේ කියලා. ඒක හරි වටිනවා. පුරුදු විදිහටම වාක්‍ය පටන් ගන්න ඕනි උක්තයකින්. subject එකකින්. ඔබට පේනව ඇති ඔබේ වම් අත පැත්තේ subjects මාලාවක් තියෙනවා. I, he, she, it, singular සහ ඕනිම සිංගිවුල සබ්ජෙක්ට් එකක් ඒක වචන මොන වගේද නිමල් the boy the girl my mother ආදි වශයෙන් ඒ වගේම we you they සහ ඕනිම ප්ලූරල් සබ්ජෙක්ට් එකක් ඒ වගේම students teachers වගේ ඔබට පාවිච්චි කරගන්න පුළුවන් මෙතනදී අවධානය යොමු කරන්න ඕනේ I දැම්මුත් හැම වෙලාවෙම මේ සෙන්ටෙන්ස් ස්ට්‍රක්චර් එකේදී am කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ I දාපු ගමම්ම I am ඒ වගේම he she it නැත්නම් ඕනිම සිංගියුල සබ්ජෙක්ට් එකක් එක්ක අපි is දාන්න ඕනි උදාහරණයක් විදියට he is she is it is nimal is the boy is කියලා අපි ඊස් කියන වචනේ මේ සබ්ජෙක්ට් එක ඉවරුණු ගමම්ම පාවිච්චි කරන්න ඕනි. ඒ වගේම බහුවචන උක්තයන් වන we, you, they සහ ඕනිම බහුවචන පදයක්. උදාහරණයක් ගත්තොත් students ශිෂ්‍යයෝ, teachers ගුරුවරු මේ වගේ බහුවචන උක්තයක් ආවොත් ඒ ගමම්ම එකතු කරන්න ඕනේ අපි ආ කියන present tense be verb එක හරි නේද I am he is she is it is nimal is we are you are they are students are teachers are ආදි වශයෙන් පාවිච්චි කරලා මෙහිම නවතින්නේ නැහැ අපි මේකට තව present participle form එක අපි මේකට කියනවා ing form එක බඩ මතකයිනේ නේද go කිව්වොත් going come coming කියලා අපි පාවිච්චි කරේ හරිනේ ඒ ing form එක දාලා ඒකට ගැළපෙන object එක කර්මය දාලායි වාක්‍ය රටාව form කරන්නේ එතකොට කොහොමද එන්නේ subject එක තියෙනවා මේ පැත්තෙන් ඊට පස්සේ present tense be verb තියෙනවා subject එකට ගැළපෙන විදියට am is ඊට පස්සේ ඔබ place කරන්න ඕනේ ing form එක ඊට පස්සේ ඒකට ගැළපෙන object එක. Okay? Subject, then the present tense be verb, then present participle form plus or you have to add the appropriate object for that. Then only we can make the sentence in present continuous form. Okay? පුතාලට දැන් ප්‍රශ්නයක් තියෙන්න ඕනේ කොහොමද ing forms හදාගන්නේ කියලා. එහෙම ප්‍රශ්නයක් ඇතිනේ. එතකොට ඒකට උදව් කරන්න තමයි මම මේ යන්නේ. පුතාලට පේනව ඇති පුතාලගේ වම් පැත්තෙන් teach, wash, read, learn,
සිං කියලා ක්‍රියාපද ටිකක් මම දාලා තියෙනවා. අපි මේවට කියනවා present tense be verb. එහෙම නැතිනම් අපි කියනවා stem එක, infinitive එක, root verb එක, ඔය আদি වශයෙන් විවිධ වචන තියෙනවා. ඔබ මුල් ක්‍රියාපදයේ කියන්නකෝ මේකට අපි. මේ තමයි තියෙන මුල් ක්‍රියාපද. අපි මේකට v1 කියලාත් කියනවා. මේකට ing එකතු කරපුවාම teach teaching, wash washing, read reading, learn learning, sing singing ආදී වශයෙන් අලුත් වචන ටිකක් නිර්මාණය වෙනවා. හරි නේද? මේකෙදි පුතාලා අවධානය යොමු කරන්න ඕනි මුල් ක්‍රියාපදයට කෙලින්ම ing අපි එකතු කරලා තියෙනවා. ඒ වචනේ මුකුත් වෙනසක් වෙන ලක් වෙලා නැහැ. අලුතෙන් අකුරු එකතු කරලත් නැහැ, තියෙන අකුරු අඩු කරලත් නැහැ. කෙලින්ම ing අකුරු තුන අපි එකතු කරලා තියෙනවා. නමුත් ඉංග්‍රීසි භාෂාවේ තියෙන සියලුම ක්‍රියාපද වලට මෙහිම ing එකතු කරන්න බෑ. ඔබ පොඩ්ඩක් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනි. There are some words in English language when we form ing form, okay, some adjustments should be done like this. Now here also no much change, the same structure: play playing, stay staying, copy copying, flee fleeing. පුතාලා මේ වචනවල තේරුම දන්නවා කියලා මම විශ්වාස කරනවා. ෆ්ලී කියන්නේ, ෆ්ලී කියනවා අපි පලා යනවට, මොන හරි දෙකකින් මග ඇරලා යනවට ෆ්ලී කියලා කියනවා. අනිත් වචන නම් බොහොම සරලයිනේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ ස්ලයිඩ් එක බලන්න. There are some words: have, live, make, move, take. There's a similarity in all these words. All these verbs finish with e. Okay, so if a verb finish with e, when we add ing form for that, there's a procedure to follow. We have to drop e and we should add ing form. කිසියම්මු මුල් ක්‍රියාපදයක මුල් ක්‍රියාපදයක් අවසාන වෙන්නේ ඊ අකුරෙන් නම් අපි ඊ අකුර drop කරලා කපලා ඒකට ing එකතු කරන්න ඕනි. ඒ අනුව have having, live living, make making, move moving, take taking ආදි වශයෙන් වෙනස් වෙනවා. Right? මේ තව විදිහක් අපි ing form නිර්මාණය කරන. මෙතනත් ඔබට පේන සමානකමක් තියෙනවා. Last letter is t. T. Run. Last letter is n. Plan. සැලසුම් කරනවා. Last letter එක n එක. පුතාලට පේනවද මේ t t n n කියලා තියෙනවා. ඒකට පෙර අකුර ආයම වවල් එකක් වෙලා තියෙනවා. මේකට වෙනමම තියරි එකක් තියෙනවා. නමුත් මම පුතාලට යෝජනා කරනවා මතක තියාගන්න මෙහිම වචන වලට ing දානකොට අන්තිම අකුර ඩබල් වෙනවා. මේ බලන්න sit sitting කියලා වෙනස් වෙනවා t එක ඩබල් වෙලා. get getting, run running, plan planning ආදි වශයෙන් ඒ ක්‍රියාපද ටික වෙනස් වෙනවා. begin beginning, step stepping, step stepping, admit admitting, wrap wrapping, wrap wrapping. Are you okay with the Sinhala meaning? Begin කියන්නේ start කරනවා, පටන් ගන්නවා. Step කියලා කියනවා පියවර තබනවට. ඒ වගේම තව සරල තේරුම් කීපිකුත් තියෙනවා, ඒක මුල්ම තේරුම. Admit කියලා කියනවා අපි මොන හරි එකකට සම්බන්ධ වෙනවා. අපි කියන රෝහලකට ඇඩ්මිට් වෙන, රෝහලක නතර වෙනවා. එහෙම නැත්නම් මොන හරි පාඨමාලාවකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනවා වගේ අදහසක් ඇඩ්මිට් වල තියෙනවා. wrap කියලා කියනවා ඔතනවට. lunch packets wrapping නේද?
එනිසා ඩික්ෂනරි එකක් ෆලෝ කරන්න මොකද එක වචනයක සිංහල තේරුම් කීපයක් තියෙන්න පුළුවන් අපි එමු ඊළඟකට මේත් ඒ වගේම වචන ටිකක් stop begin අපි ඒ ටික මේ ඊළඟ වචනේ die මේකේ අගාකුර e right අගාකුර e වෙලා ඊට පස්සේ ඊට කලින් තියෙන්නේ vowel එකක් පේනව නේද i සහ e එකතු වෙලා අපිට දෙන්නේ y අකුරේ ශබ්ද y අකුරේ ශබ්ද නේද die එතකොට අපි මොකද කරන්නේ i අකුරයි e අකුරයි drop කරලා ඒ වෙනුවට y අකුර දාලා ing එකතු කිරී ගැනීමකුයි තියෙන්නේ පේනවා නේද අපි මෙතන ලියලා තියෙනවා change ie to y and add ing dying okay then lie lie what's the meaning of lie die කියන ඔබ දන්නවා මිය යනවා lie කියලා අපි කියනවා බොරු කියනවා රවට්ටනවා ඒ වගේම කිසියම්ු තැනක වැතිරෙනවා වගේ අදහසක් මේ lie කියන වචනේ තියෙනවා එතකොට මේ බලන්න එකම ස්ට්‍රක්චර් එක මේ වචන දෙකේම ස්පෙලිංස් එකම ස්ට්‍රක්චර් එකකට ගිහින් තියෙන්නේ මෙතන die මෙතන lie මොකද කරන්නේ අපි last two letters ie drop කරලා ඒ වෙනුවට y දාලා ing එකතු කරලායි තියෙන්නේ lying කියලා ශබ්ද කරනවා this is lying tie කියලා කියන verb එකක් මොන හරි දෙයක් ගැට ගන්නවට බඳිනවට same structure tying now we have to discuss in this sentence structure there are some time expressions මේ වාක්‍ය රටාවත් එක්ක පාවිච්චි කරන කාලය හඟවන පද කීපයක් තියෙනවා කාලය හඟවන ප්‍රකාශන කීපයක් මේ බලන්න පුතාලා මේ වචන අහලා තියෙනවද කියලා now then right now then හැබැයි පොඩ්ඩක් අවධාරණය කරනවා මේ දැම්මම වගේ කියන අදහසක් පොඩ්ඩක් අපි අවධාරණය කරනවා now right now at this time මේ වෙලාවේ at the moment මේ මොහොතේ at the moment මේ මොහොතේ මොනවාද මේ time expressions now right now at this time at the moment do you have an answer for this question what are you doing now he says I am singing songs now මං ගීත ගයමින් ඉන්නේ සින්දු කියමින් ඉන්නේ ඔබටත් පුළුවන් ද ওই ප්‍රශ්නේ මම ඔබෙන් ඇහුවොත් what are you doing now කියලා ඔබ කරමින් ඉන්න දේ කියන්න. එහෙමනම් ඔබ දක්ෂයෙක්. What are you doing right now? I'm playing games right now. ඔබට පේනවා ඇති ඔහු මොනාද කරමින් ඉන්නේ කියලා. ඔහු කියනවා I'm playing games right now. Am playing සෙල්ලම් කරමින් ඉන්නේ. Am playing සෙල්ලම් කරමින් ඉන්නේ. What is Miss Nayana doing at this time? Nayana මහත්මිය මේ වෙලාවේ මොනාද කරමින් ඉන්නේ? What is Miss Nayana doing at this time? මොනාද කරමින් ඉන්නේ? She is washing clothes at this time. ඇයි මේ වෙලාවේ රෙදි සෝදමින් ඉන්නේ? Is washing. Is washing. What is Kamal doing? He's running on the road now. Is running. Duwamin.
ඊස් රනින් දුවමින් පුතාලට පැහැදිලි වෙන්න ඕනි ඇයි මෙතන ඊස් දැම්මි කියලා නේද ඈම් මිසා කියලා ප්‍රසන්ට් ටෙන්ස් බී වර්බ් තුනක් තිබුණට ඇයි මෙතනට අපි ඈම් සහ ආ දාන්න නැතුව ඊස් දැම්මි හරියට හරි මොකද හී කියලා කියන්නේ ඒක වචන හින්දා ඔබ හිතුවා හරි හී කියලා කියන්නේ ඒක වචන හින්දා හරි නේද ඊස් රනින් දුවමින් ඉන්නේ What is Tommy doing now? What is Tommy doing now? He is eating meat now. He is eating. He is eating meat now. Is eating. Come in. Is eating. Come in. Siddhu karamin inna kriyawak. Ohu mas kaka inne. Coming inne. Hari neda? Where are you going now? Where are you going? ඔබ කොහෙද යමින් ඉන්නේ where are you going now we are going to the beach now we are going to the beach now are going යමින් ඉන්නේ are going යමින් ඉන්නේ we are going to the beach now we are going to the beach now what am I doing now what am I doing What am I doing now? පුළුවන් ද උත්තර දෙන්න. මේ යාළුවා ප්‍රශ්නයක් අහනවා. මම මොනවද කරමින් ඉන්නේ කියලා. ඔබ උත්තරේ හදාගත්තද? What am I doing now? You are taking a shower now. You are taking You are taking a shower now. ඔබ නාමින් ඉන්නේ. You are taking a shower now. Present continuous tense is talk about actions that are happening these days. අපි මෙතෙක් ඔබට කිව්වනේ මේ වෙලාවේදී now right now at the moment සමග තමයි මෙම ක්‍රියාව යෙදෙන්නේ කියලා. නේද මේ වෙලාවේ සිදු කරමින් පවතින ක්‍රියා ගැන කියලා. අපි තව චුට්ටක් ඉස්සරහට ගිහින් කියනවා මේ මේ වාක්‍ය රටාවම අපිට පුළුවන් මෙන්න මෙහෙම කියන්න. නිතර නොකරන හැබැයි මේ කාලෙදී සිදු කරමින් පවතින ක්‍රියාවක් ගැන ඒ කියන්නේ විශේෂ කාර්යයක් වෙනුවෙන් මේ දවස්වල ඔබ කරගෙන යනවා නම් කිසියම් වූ කාර්යයක් අන්න ඒක විස්තර කිරීම සඳහා මේ ප්‍රසන්ට් කන්ටිනියස් එක පාවිච්චි කරන්න පුළුවන් හරි නේද එතකොට මේ ටෙන්ස් එක පුළුවන් මේ දවස්වල සිදු කරමින් පවතින ක්‍රියා විස්තර කරන්න මේ බලන්න මේ උදාහරණේ I am collecting money to buy a new car these days මේ දවස්වල these days am collecting එකතු කරමින් ඉන්නවා am collecting money to buy a new car these days මේ දවස්වල මම කාර් එකක් ගන්න සල්ලි එකතු කරමින් ඉන්නවා සමහර විට මේ කතා කරන මොහොතේදී ඕ එහෙම නොකරන්න පුළුවන් නමුත් මේ කාල පරිච්ඡේදයේදී මේ කාලෙදී ඔහු ප්‍රධාන දෙයක් කර කර ඉන්නවා. ඒ මොකක්ද? කාර් එකක් ගන්න සල්ලි එකතු කරමින් ඉන්නවා. කාර් එකක් ගත්ත දවසට මොකද වෙන්නේ? මේ ක්‍රියාව ඉබේම නතර වෙනවා. අන්න ඒක තමයි ඔබ මතකෙ තියාගන්න ඕනි. ඒ කියන්නේ කිසියම් වූ ප්‍රධාන කාර්යතාවයක් වෙනුවෙන් යමක් කරමින් ඉන්නවා නම් මේ දවස්වල ඔබට මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්න පුළුවන්. ඒ ක්‍රියාව කරලා ඉවරුණු ගමන් මොකද වෙන්නේ අර ක්‍රියාවට? ඒ ක්‍රියාවත් එතනින් ඉවර වෙනවා. මම මේකටම එකතු කරොත් ඔබ මෙහෙම හිතන්නකෝ ඔබේ සහෝදරිය ඇගේ විවාහයට සූදානම් වෙනවා. ඔබට කියන්න පුළුවන් My sister is getting ready for her wedding. My sister is getting ready for her wedding. මගේ සහෝදරිය ඇගේ විවාහය සඳහා සූදානම් වෙනවා මේ දවස්වල. විවාහ ඉවරුණු ගමන් මොකද වෙන්නේ? අර සිදු කිරීමෙන් පැවතිය වූ ක්‍රියාවත් අවසන් වෙනවා. ඒ නිසා මේක මේ කාල පරිච්ඡේදයට විතරක් අදාළ වුණු ක්‍රියාවක්. හරිනේ? අපි බලමු ඊළඟ එකක්. Sam is following a computer course these days. Sam මේ දවස්වල පරිගණක පාඨමාලාවක් අදාරමින් ඉන්නවා. හරිනේද? Sam is following හදාරමින් is following හදාරමින් ඉන්නවා
Students are getting ready for the exam these days. Students are getting ready for the exam these days. Sisun, meda asula vibhage sandaha soodanam vemin inno. Soodanam vemin are getting ready. Are getting ready. මෙතෙක් අපි කතා කරේ වාක්‍ය ඇත යන අර්ථයෙන් ප්‍රකාශ කරන්නේ කොහොමද කියලානේ. Are getting ready, is going, are going, are playing ආදී වශයෙන්. නමුත් සියලුම වාක්‍ය රටාවන් වල නැත අර්ථිකුත් තියෙනවා. There is a negative form as well. So we should know how to form negative sentences in this structure, present continuous form. Let's go for that. It is very easy. You remember this subjects, I, he, she, it, this structure. Then you remember these be verbs as well, am, is, and are. To make it negative, just after am, you have to add not. Just after is, you should say not. Just after are, you have to say not. Am not, is not, are not. Rest of the sentence is same. You have to add ing form, then the object. Hari neda puthi, subject ekak purudu vidiyata thiyena. Oba be verbs wala present tense be verb am isa pawichchi karapu bawa hondata matakai. Naha kiyala kiyanne netharthaye denna mokada karanne. Be verbs ivarunu gamamma not kiyana wacane danna ඊට පස්සේ පුරුදු විදියට ing form එක දාලා කර්මය දානවා ඒ විදියට තමයි නැත අර්ථයෙන් present continuous sentence එකක් හදන්නේ right ඔබ කැමති නම් මේක is not කියන එක contract කරන්නත් පුළුවන් short කරන්නත් පුළුවන් is not isn't isn't are not aren't are not aren't ආදි වශයෙන් උත් පුළුවන් It isn't raining now. It is not raining. It isn't. ඔබ කැමති නම් කැටි කරන්න. It isn't raining now. It isn't raining now. මේ වෙලාවේ වහින්නේ නැහැ. The students are not shouting in the class at the time. Students are not shouting in the class at this time. Students are not shouting. Are not shouting. Are not shouting. කෑ ගහන්නේ නැහැ. Are not shouting. කෑ ගහන්නේ නැහැ. Aren't shouting, same form, kaya gahanne ne. I am at the dining area, but I am not having lunch right now. I am at the dining area, mama bhojanagari tamai inne, but namut, I am not having lunch right now. I am not having lunch right now. Namut mama divahare ගණිමින් නෙවෙයි ඉන්නේ not having lunch I am not having lunch then let's study how to form questions in present continuous form it is very easy right we want to take be verbs we have to start the questions with be verb okay we have to take the present tense be verb front then the subject Then the ing form, object, at the end, question mark. Prashna adhana kota me krame edhi pute. Mulk api ara igana gatta present tense be verb pika. Ami sa vashen yudha gatti. Ewa ganno mulata. Eta passe subject eka. He is suneka is he veno. Sentence eke edhi she is nang. Question eke edhi mokada venni. Is she? It is it anne wage we are we wenawa we are we wenawa harini e vidiyata aita passe ing form ek then object oba kemathi nan obata awashya nan me gamama negative form ekatath yanna pulon is he ek me isn't he kiyala wenas wenna pulon නෙගටිව් වාක්‍යයක් අදට ඇය සෙල්ලම් කරමින් නෙවෙයිද ඉන්නේ
අම්මා කෑම හදමින් නෙවෙයිද ඉන්නේ තාත්තා පත්තරේ බලමින් නෙවෙයිද ඉන්නේ ඔබ මට හුම්කම් දෙමින් නෙවෙයිද ඉන්නේ කියලා අපි එහෙම අහන්න වෙලාවල් වෙනවනි අන්න ඒ වගේ ක්වෙස්චන් රටාවයි මේ නෙගටිව් එකකින් කියලා තියෙන්නේ මෙන්න වැඩි දුරටත් පැහැදිලි කරනවා am I then ing form object right teacher am I writing this correctly teacher am I writing this correctly මම මේක හරියට ලියමින්ද ඉන්නේ මම මේක හරියට ලියනවද හරිද ඔබ ඔබ හොඳට බලන්න මේ am එක i එකට කලිනුයි යෙදලා තියෙන්නේ මේක හරි important මෙතන and ඉවරුණාම at the end there is a question mark okay yes you are oh ඔබ හරියට ලියනවා teacher positive උත්තරයක් දෙනවා යථාර්ථයෙන් oh ඔබ ලියනවා yes you are නැත්තම් no you are not no you are not ඔබ හරියට ලියන්නේ නැහැ no you are not එහෙම උත්තරයක් දෙන්නත් පුළුවන් am i not writing this correctly මම මේක හරියට නෙවෙයිද ලියන්නේ මම මේක හරියට ලියන්නේ නැද්ද නැතර්ථයෙන් question එක අහනවා right are you staying at home right now are you staying at home right now ඔබ දැන් ගෙදරද ඉන්නේ are you staying home right now අපි බලමු උත්තර දෙනවා ඔව් නම් yes i am yes i am no නම් ඔබ කියනවා no i am not no i am not aren't you staying at home right now aren't you staying at home right now ඔබ දැන් ගෙදර නෙවෙයිද ඉන්නේ ඔන්න නැත අර්ථයේ question එක අහන හැටි aren't you staying at home right now aren't you staying at home right now ගෙදර නෙවෙයිද ඉන්නේ is she drinking water is she drinking water ඇය වතුර බොමින්ද ඉන්නේ is she drinking water yes she is yes she is oh ඇය බොමින් ඉන්නේ නැත්නම් no she is not no she isn't no she isn't isn't she drinking water එයා වතුර බොමින් නෙවෙයිද ඉන්නේ එයා වතුර බොමින් නෙවෙයිද ඉන්නේ ඒ තමයි ඇය වතුර බොමින් ඉන්නේ කියන එකේ නැත අර්ථයේ වාක්‍ය Dear students, complete your exercises and proceed to the next lesson.